අද ධර්ම දේශනාවේ මාතුරුකාව හැටියට මම යොදා ගණ්ඩ කල්පනා කළේ අපි ත්‍රිපිටකෙ සඳහන් වන ලෝතුරා බුදුරජාණන් වහන්සගේ ශ්‍රීමකහෙම දේශනා කොට වදාළ බෞද්ධයින් හැටියට අතිශයින්ම මේ ජීවිත කාලය තුළ මනාව දැනගත යුතුම සූත්‍ර දේශනාවක් හැටියේට සඳහන් කරන සූත හැබැවින්ම සූත්‍ර රථනයක් පිළිබඳව ධර්මදේශනාව සිද්ධ කරන්ට මේ ධර්මද සූත්‍රයේ පාදක කරගෙන සිද්ධ කරන ධර්මදේශනාව තුළ තුනරුවන් පිළිබඳව කරුණු විශේෂයෙන් පැහැදිලි කරෙන ඉතාම ගැඹුරු ධර්මකාරණාවලින් පොහොසත් වෙන සූත්‍රය ඒ තමයි අපේ පිටකේ සඳහන් වෙන රතන සූත්‍රයේ හැබැවින්ම සූත්‍ර රතනය අපි විසින් දැනගත යුතුම සූත්‍ර දේශනාව නමුත් බොහෝ වෙලාවට මේ සූත්‍රය අර්ථ සහිතව සාකච්චා කෙරෙන අවස්ථාත් ඒවගේම අපි දන්න අවස්ථාත් බොහොමාඩයි. ඒකට බොහෝ වෙලාවට හේතුවක් වෙන්නේ රතන සූත්‍ර දේශනාවේ අට්ට කතාව. බොහෝම ගැඹුරින් තමයි මේ කාරණාව පැහැදිලි කරල තියෙන. නමුත් පින්නතුනින්. ගැඹුරු ගැඹුරු ධර්ම කාරණ අපි ජීතයේ විම සලා දැනගත යුතුමයි එහෙම නැතිවුණොත් අපි ප්‍රාර්ථනා කරනය උතුම් නිවන මුදුන්පත් කරගන්ඩෙ අපට දීර්ඝ කාලයක් තවත් ගතවෙන්න පුළුවන්. නිසා ගැඹුරු ධර්මකාරණ අපි මනාව දැනගන්නෙ අත්‍යවශ්‍ය කරුණ. ඉතින් බොහෝ දෙනාගේ ප්‍රයෝජනය උදෙසා මේ වටිනා සූත්‍ර දේශනාවෙන් ධර්මදේශනා කීපයක් සිදු කරන්න කල්පනා කළ ගොද දීර්ග සූත්‍රයක් නිසා දේශනා ගණනාවක් සිදු කරන්න වෙනවා. එතකොට අර්ද මේ උතුම් දේශනාව තුළින් සිදුකෙරෙන පළවෙනි ධර්ම දේශනාව. මේ සත්පුරුෂ පිරිස අද මහා භාග්‍යයක් ලබාගත්ත පිරිස. මේවාගේ විශේෂ සූත්‍ර දේශනාවකින් දේශනා මාලාාවක් සිද්ධ කරන්න වෙනි දේශනාවට දායකත්වය ලබන්ඩ තමන්ට අවස්ථාව ලැබීම නිසා ඒ මහත් වූ භාග්‍යයක් මේ සූත්‍රයේ පිළිබඳව කරුණු සඳහන් කරනකොට අපි රතන සූත්‍රයේ කිය අප හඳුන්වන්නේ රුවන් සූත්‍රයේ කියලත් හඳුන්වනවා රතන කියල කීවත් රුවන් කියල කීවත් මේ නං දෙකෙම් අපි හඳුන්වන්නේ මැනි තුනුරුවන් පිළිබඳවත් අප සඳහන් කරන්නේ ඒ අර්ථ මේ ලෝකෙ මිල කළ නොහැකි සේමාව දැක්විය නොහැකි ගුණයේ ප්‍රමාණයක් කළ නොහැකි උතුම් රතනයන් තුනත් තමයි තුනුරුවන් කියල කියන්නේ. එතට රුවන් පිළිබඳව සඳහන් කරහම ඇත්තටම වටිනා විශේෂ මැණක් අපේ කාල අපි දකින්නේ නෑ කියල තමයි කිය්ඩුව පුුණ්‍යවන්තය වූ පහළ වෙන කාලෙ තමයි එවන් මැනික්්ද ලෝක දකින්නති සක්විති මහරජ්ජරුවන්ට රතන හතක් පහළවිෙනවා කියලා ධර්මී සඳහන් කරනවා සප්ත රතනයක් පහළ වෙනවා ඒ සත්ෘුවන අතර එක රතනයක් තියෙනවා මනි රතනය කියලා උදකක්් ප්‍රසාධ මානික්‍ය කියත් කියවා. ඉතාම බොරවූ ජලයකට මැණක ලංකරහම පානය කරන්න තරන් අතිශවය පිරිසිදුවා කියල සඳහන් කරනවා. ජලය පිරිසිදු කරවන ගතියක් මේ මානික්්‍ය තුළ තියෙන නිසා උදකප් ප්‍රසාද කියලත් කියවා. එළකට සඳහන් කරනවා මහරාත්‍රයේ දිගලීක ගැටගහලා හසට එසුව ඉතා විශාල ප්‍රමාණයක් ප්‍රදේශය හිරුපෑවුව වගේ ලීවැටිනා කියලා සැතපුම් ගණනාවක් ඉරපෑව්ුව වගේ ලියවැටෙනවා සඳහන් කරනවා මිනිස්සු එලි වෙලා කෙල හිතල කර්මාන්තා රම්භ කරනවා කියෙන ඒ තරම්ම එලිය මැණක් තිබුණ කෙල සඳහන් කරනවා එතෝට අපේ පින්නතුට මතක ඇති ජෝතිය සිටතුමාගේ කතාව ිිසාර හරජර ජෝතිය මාලිගාවට ගිප් වෙලාවි. ජෝතිය රජ් ජෝතිය සිටතුමාගේ බිස රජු දකිින් ආවහම බිසවගේ ඇස්තකෙන් කඳුලු වැටුුණා. සඳහන් කරනවා බිසව විසින් රජ්ජුරුවන්ට පවන් සලනකොට. රජුග ඔතුුන්නින් දුමක් නැගුණ කියලා. ඒත් දුම ඇත් දෙකට දරාග්ඩු බැරූගිය රජරුව කල්පනා කළේ මේ මාලිගාව රජු අත්පත් කර ගනී කියලා බයක් ඇති වෙලා ඇය අඩනවා කියලා එනිසා සිටිතුමාට කියවා සිටතුමනි කාන්තා පාර්ශවය කොහොමත් ලෝබ සහිතයි පිරිමියයට වඩා මෑටත් ඒ ලෝබ සිතම ඉස්මතුවෙන් ඇති මාලිගාව මම ගනී කියලා යට කියන්ටමට මේ මාලිගාවේපා කියලා. එවෙල සිටතුමා සඳහන් කළේ ස්වාමීණී ඇැගේ ඇස්වලින් කඳළුවෙන් ඒක නිසාන්න එමයිසි. ඔටුන්ෙන් නැගුණ දුම නිසා. මේ ඇස් වලට කවදාවත් ස්වාමීණී දුවැදිල නෑ කියල කියනවා. මේ ඇස් දෙකින් ස්වාමීණි කවදාවත් ඇය ගින්දර දැකල නෑ කියල කියනවා. අජරහන ඇයි මේ මාලිගව කෑම වයන්න නැත්. ඇයි මේ මාලිගය පහන්දල්ව වන්න නැද්ද කියලා සඳහන් කරනවා නෑ ස්වාවෙන්නේ. ඇය කෑම උයන්නේ මැනික් ගල්වලින්. ඇයි නිදාගන්නේ මැනික්වල එලියෙන් ඇ ඇවදි වෙන්නෙත් මැනික් කාලෝකෙන් කවදාවත් ඇය ගින්දරත් එක්ක වැඩ කරලා නෑ. බ දුතුරු කුරු දිවඉන්න අරගනාපු දේවයක් තමයි යෝතී සිටතුමාට ඉන්නේ. දෙවිය තමයි ගෙනල්ල දෙන්නේ ඉතින් එහ එනකොට අරන්ගන්න හාල් නැලියකුයි මැනිික්ගල් තුනකුයි සහල් ටික සෝදනවා ඒ නැලියෙන් කාද හාල් කොච්චර හාල් ගත්තත් ඉවර වෙන්නේ නෑ. එති අර මැනික්ගල් තුන උඩ බත්පිසින භාජනය තියලා හාල් සෝදලා වතුර දාලාතිය හම මැනිිග්ගල් රත්වෙලා තමයි ඉදෙන්නේ බත ඉදිලා ඉවරෙනකොට ගල් හෙමනිි මලේනවා එක විශාල පු්‍ය මහිමය එතොට මේ රාත්‍රිය පහන් කරන්න මැනික්වලින් ආලෝකයේ විහිදෙනවා කියල කියහම බිම්බිසා රජරුවහනවා එහම මැනිික් තියෙනවාද කියලා ජෝතිය සිටතුමා තියඹරා ගෙඩියක් වගේ ලොකු මැණික රජරුවන්ට ගෙනල්ල දුන්න කියනවා අදින් පස්සේ මේ මානිික්‍ය මාලිගා වෙලිය කරයි කියලා එහෙම මැනික් වර්තමානය අපි දකින්න නෑ. ඒකයිම සඳහන් කලේ පුුණ්‍යවන්තයන්ගේ කාලෙට තමයි මෙවන් උතුම් මැනික් දකින්න ලැබෙයි. නැත් ඒ මැනික් කොලට වඩා හුඟක් වටින මැනිික්තුනක් අදත් අපිළඟ තියෙනවා ඒ තමයි බුද්ධරථනයයි ධර්මරථනයයි සංඝරතනයයි ඒ උතුම් තුනුරුවන්ගේ ගුණ අන්තර්ගත කරලා තමන්ගේ සුබසිද්ධිය සඳහා අනුන්ගෙන් ආරක්ෂාවෙන්ඩ මේ සූත්‍ර දේශනාව භාගිතුන් වහන්ස දේශනා කළා සඳහන් කරනවා ගඟකට එමනත පොකුණකට බැහැගණ්ඩනං මනාතොටු පොලක්තේෙන්ුවනේ. ගඟ කොයි තරං ලස්සන වනත් පොකුණ කොයි තරං සුන්දර වුන ට බහින්ඩ තොටුපලක් නැත්තන් ඒ සුන්දරත්වයෙන් වැඩක් නෑඒ සුන්දරත්වේ තව කෙනෙකුට විඳගණ්ඩ බෑ බැහැ ගණඩ බැරිෙන එන්ද මනා තොටු පොලක් අවශ්‍යයි අන්න ඒ වගේම තමයි උතුම් වූ රතන සූත්‍රයේ භාගිතුන් වහසේ දේශනා කරන්නත් මනාව මග සලසලා තියෙනවා රතන සූත්‍රයට කලින් තියෙන සූත්‍රයේ තමයි මංගල කාරණාත් තිස් අටක් ඒ සූත්‍රයේ තුළ අන්තර්ගතයි. එතුොට මොනවාදමේ මංගල කාරණා හැටිට සඳහන් කරල තියන්නේ. තමන් ආරක්ෂාවෙන විදිහ මංගල සූත්‍රයේ පෙන්න ලතිෙන. තමන්ට යහපතැක් කර ගන්න තමන් ආරක්ෂාවෙන විදි එකන මේ සතරීන් සතරාපායෙන් මිදෙන හැටි ඒ මිදීම උදෙසා කටයුතු කළ යුතු ආරය මංගල සූත්‍රයේ අන්තර්ගතයි. එතොට මංගල සූත්‍රයේ මුලින් දක්වලා තමන්ගේ ආරක්ෂාව හදාගන්න හැටි පැහැදිලි කරලා රතන සූත්‍රයේ දේශනා කළේ ඒ මනා තොටු පොල හැටියටයි මංග සූත්‍ර දේශනා කරලා රතන සූත්‍රයට යන්නේ එකයි. එදොට මංගල සූත්‍රයෙන් කෙරෙන්නේ තමන් ආරක්ෂාාවෙන විදිහයි කියන්නේ. රතන සූත්‍රයෙන් මොකක්ද කියලතියන්නේ අනුන් ගෙන් ආරක්ෂාවෙන්නේ කොහොමද. මංගල සූත්‍රයෙන් කියන්නේ තමා තුළින් තමන් ආරක්ෂා වෙන්නේ කොහොමද. රතන සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ අනුන්ගෙන් මම ආරක්ෂාවෙන්නේ කොහොමද පැහැදිලිද කරුණුන් දෙක මංගල සූත්‍රයකිනවා තමන්ගෙන් තමන් ආරක්ෂා වෙන්නේ කොහොමද රතන සූත්‍රයෙන් කියනවා අනුන්ගෙන් තමන් ආරක්ෂාවන්නේ කොහොමද කියන ක්‍රමේ එ ක්‍රමය දක්වන්ඩ තමයි මංගල සූතරයට පස්සේ රතන සූත්‍රයේ දේශනා කරලාතින්. එතොට රතන සූත්‍රයේ දේශනා කළේ කවුද රතන සූත්‍රරයේ දේශනා කළේ මොන හේතුව නිසාද රතන සූත්‍රයේ දේශනා කොට වදාලේ කොහෙ දීීද. ප්‍රශ්න තුනක් අහලා උත්තර සපයන ඇයි එහෙම පිළිතුරක් අට්ටකතාවේ ප්‍රශ්න අහලා පිළිතුරු සපයන්නේ සමහර අයළඟ මිසදිටු අදහස් මේ සූත්‍රයේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන නිසා. එ මොනොවද මිසදිටු අදහස් කල සඳහන් කළේ සමහර අය සඳහන් කරනවා මේ සූත්‍රයේ සම්පූර්ණයෙන්ම භාගිතුන් වහසේ දේශනා කරපු සූත්‍රයක් නෙමෙයි මේ සූත්‍රය ඇතුළේ ශ්‍රාවක භාෂිතයත් අන්තර්ගතයි කියලා. න අටකතාව විශේෂයෙන් පැහැදිලි කරනවා රතන සූත්‍රය ඇතුළේ ශ්‍රාවක භාෂාව තන් ශ්‍රාවක භාෂිතය අන්තර්ගතනය කිරලා. සම්පූර්ණ ලොෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේමුඛ දේශනාව මයි මෙසූත්‍රය තුළ තියෙන්න්නේ. එනම් කෞද දේශනා කළ වදාලි ලෞවතුරා බුදුරජාණන් වහන්සේ කුමක් සඳහාද දේශනා කොට වදාලි ලිච්චව රජදරුවන් විසින් රජගහනූරදිී බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා මේ සූත්‍රයේ දේශනා කරව ගත්තා. මොකටද සූත්‍රයේ දේශනා කරව ගත්ත විශාලා මහනුවර ඇතිවෙච්ච ත්‍රවිධබිය නැතිකර ගැනීම සඳහා. එමන කෞද දේශනා කළේ කාටදදේශනා කළේ මොන හේතුූටද දේශනා කළි කියන කාරණත්තුනත් පැහැදිලි කරලා පුරාණ මහ පුරාණ මහතෙරවරු කියල කියන්නේ පළවෙනි ධර්ම සංගායනාව කරන්ඩ ඒ අවස්ථාවට සහභාගී වන මහරහතන් වහන්සවෙලා. උන්වහසේ අර්තමයි පුරාණ මහතෙරවරු කළ කියන්නේ. පෝරාණී ක නිවචනී හඳුන්ඩලා තියෙනවා. ඒ මහතෙරවරු මේ උත්තුම් වූ සූත්‍රයේ පිළිබඳව කරුණු පැහැදිලි කරන කොට විශේෂයෙන් විශාලා මහනුවර විස්තරය අන්තර්ගත කරල මනාව සූත්‍ර දේශනාවට මුලපුරල්ල තියෙනගිල සඳහන් කරව. එමනං අදාපිත් මේ සූත්‍රයේ සාකච්ඡා කරන්න සූදානං වෙනමේ වෙලාවේ අට්ටකතාව සඳහන් ආකාරයට විශාලා මහනුවර විස්තරය සාකච්ඡා කරමින්ම අපි සූත්‍ර දේශනාවට යමු. එනම් මොකදද මේ විශාලා මහනුවර විස්තරය කළ කියන්නේ. එකනෙ විශාලා මහනුවර ඇතිවෙච් හැටි ලිච්චවි රජවරු ලිච්ෂවි පරපුර ඇතිවන හැටි තමයි මෙතදි පැහැදි කරන්න අතීතියේ බරණැස් මහරජ්ජිරුවන්ගේ අග්‍ර මහේෂිකාව දරු ගැබක් දරා ගත්තා ඇයට දරුවෙක් කුසේ පිළිසිඳ ගත්ත කියන කාරණාව ඇ රජ්ජුරුවන්ට දැන්ුවත් කළ දැනුවත් කරහම බරණ ශ්‍රජ්ජුරුව විශේෂයෙන් ගැබ් පෙළහර පටන්ගත්ත කියල කියවා මොකද මේ ගැබ් පෙළහරපානවා කියල කියෙන් සමාජයෙන් දරු ගැබ දරන මවට සලකනවා මව තමන්ගේ ගැබට සලකනවා එතවට සමාජීන් සලකනවා කියල කියෙන් කාන්තාවක් ගැබ්ගත්තහම ඇයට බොහෝ දෙනා නොයෙක් උපකාර කරනවා. සමහරු කෑමට කැමති දේවල් ගෙනල්ල දෙනවා. තව සමහරයි අඳින්ට කැමති දේවල් ගැල්ල දෙනවා. තව සහරු පලදින්න කැමති ආබරණ ගෙනල්ල දෙනවා. තවත් සමහරයි ඇ සතුරු කරවන්ඩ නොයෙක් දේවල් කරනවා. මේ විදිහට සමාජයෙන් බොහෝ උපකාර කරනවා ඇය හැම වෙලාම සතු ටිින්තියන්ට එතට සමාජයෙන් ඇයට උපකාර කරනවා ඇය විසින් තමන්ගේ ගැබට උපකාර කරනවා මකදද ඇය විසින් ගැබට සලකනවා කියල කියන්නේ අපි සාමාන්‍ය සමාජම කරුණු දන්නවා අම්ම කාන්තාවක් ගැබ් ගත්ත හම ඒ කාන්තාව වෙන දට වඩා බොහොම පරිස්සං වෙනවා දුවල පැනල කරන කටයුතුවලට ඇයන්න නෑ. එතන් උඩ පැනල කරන යම් කටයුත්තක් තිහන එවන් කටයුතුවල යෙදෙන්නේෙ නෑ. ලොනුමිරිස් වැඩිතුර ආහාරයට ගන්න නෑ. ඊට අමතරව බොහොම සැරජති බොම සැර කෑම ජාති තියෙනවා. ගිනියම් ආහාර ආහාරයට ගණ්ඩ ඇයි පෙළවෙන්නේ නෑ. සමහර තද උනුවතුර ඉතා අද තේවතුර කෝපි මේවාගේ දේවල් පානී කරන්නෙත් නෑ. ඒවගේම තමයි ඉතාම සිසිල් වූ දේවල් ඇය අනු භව කරන්නෙත් නෑ. මේවාගේ ඇය ගැබට සලකන ක්‍රමයක්තිවාව බුදුරජාණන් වහන්සේ මේ කාරණාව සම්බන්ධයෙන් කරුණු බෝහොම පහැදිලි කළා. කුසේ දරුවෙක් වැඩෙනකොට ඒ දරුවවා මාස දහයකට ආසන්න කාලය. කුස ඇතුළට වෙලා විඳින්නේ කියල ඉවර කරන්න බැඩි තරම් මහදුක කුසේ වැඩෙනකොට මිඳන්නේ ඒ තරන් දුක බෝම පුංචි ඊඩ කඩක් තියෙන්නේ කොඩා උදරයක් අපිට තියන්නේ ඒ ඇතුළෙ තවන් නොයෙක් දේවල්තියනවා ආමාශේතියනෝ බඩවැල්තියනෝ මේ අදී නොයෙක් දේවලුත් එක්ක ගර්භාෂය කියලකන්නේ ඉතාම කුංචි එඩ කඩක් ඇදැන ස්ව භාාවයකින් යුක්ත පොඩි ප්‍රමාණය කොඳු ඇට පේලිය හරියට හේත්තුවෙලා උකුල් ඇටේට මදක්කු ඇටයත් සමඟ සම්බන්ධ වෙලා උකුල් ඇටේ උඩින් වගේ මේ තියෙන ගර්භාෂය ඇතළෙ තමයි ය දරුගැබ හැදෙන්නේ නමුත් දේශනා කළා ලෝකාන්තරික මහනිරේ වගේ ඳුරේ තමයි ජීවත්ත එන්න කියලා එතල බලන්ට මවගේ කුස ඇතුළට එලිය වැටෙන්ට තැනක් තියෙන වද කියලා අපි ආලෝකයේ හිටියට මේ ශරීර අභ්‍යන්තරයට කිසිම තැනකින් ආලෝකයේ වැටෙන් එනැහැන නිසා අතිශවිම් අන්දකාරයි ලෝකාන්තරික නිරයත් ඒතරම් ආඳුරුයි මවගේ කුස ඇතුළත් ලෝකාන්තරික නිරේ වගේ අඳුරුයි මාස දහයිකට ආසන්න කාලයක් එ තරම් අඳුරක ජීවත්වයෙන්නේ. සඳහන් කළා ගූත නිරය වගේ දුර්ගන්ධයි කියලා. ගූත නිරය කියලා නිරයක් තියෙනවා දෙක තින අසූචි සහ මුත්‍ර මේ දෙකම පැහෙනවා සඳහන් කරනවා ධරමේ එහි දුර්ගන්ධය මේ සත්වලෝකයට හැමුවත් සියලුම සත්වයන් ගොලුව පුරනෝ කියලා. ැ අපටත් සාමාන්‍ය සතෙක් මැරිල දවස් දෙක තුනක් නරක් වෙච්ච දුර්ගන්දේ හරයට වැදුන හම පොළොුවයි කැක්කුම හැදෙනවා. ඒ දුරුගන්දය ව සැඩ බැලූ. ඉතින් එතකොට මේ දුරගන්දේ කොහොම ඇදේ මිනිස්සුන්ගේ ඔලුව පුරනවා කිය නවා අඒ දුරගන්දය මේ හටුත් ගූත නිරයේ දුරගන්දේ. ඇතොට මවගේ ශරීරයේ ඇතුළි ලේතියනෝ සෙම තියනෝ සැරවතියනෝ මේ ගර්වාාශෂයට පිටිපස්සින් මත්‍රයේ අග කෙරවල තිෙනවා. මහාන්ත්‍රයේ අගකෙරවලී තියෙන්නේ අසුචි අපි අනුභවකරපු ආහාර ජීරණය වෙලා ක්‍රමක්‍රමයෙන් ඇවිල් අඟල් දහයක් පමණ ප්‍රමාණයේ ඔය මහාන්ත්‍රයේ අග තමයි එකතුවෙෙන්නේ. එතන රැස් වෙලා රැස්වෙලා පිරුණහම තමයි මල පහකිරීමය අවශ්‍යතාව අපිට ඇතිවන්නේ. එතෙක් මල පහ මේ දැනුත්. එතට එකතුවීමින් තියෙනවා. ගර්භාශයේ ඉදිරිපැත් මල්ගේ මුත්‍රාසේ තියෙනවා. එතකොට මුත්‍රාසයේ මුත්‍රාවලින් පිරෙනවා මහන්ත්‍රයේ අගකෙරවලා සුචයෙන් පිරෙනවා එතකොට මලයි මුත්‍රයි දෙකම මේකු සැතුලි තියවා. ලේ, සෙම, සැරව, පැසුණුවාහාර නොපැසුණු හාර මල මුත්‍ර සියල්ලම සහි ත අයිමය උදරේ. ති නිසා ොම දුරුගන්දයි. අංඒ දුරගන්දය මේ කුසය තුළෙ වැඩෙන කෙනා මාසගානකිව සණඩුවනේ. දෙනිසා සඳහන් කළා ගූත නිරේ වගේ කියලා. ඇතුලි තින උනුසුම අපි ගන්න ආහාර සම්පූර්ණයෙන් මේ ජීරණය වෙන්නේ උුණුසුමත් එක්ක නොෙක් තවත් ශරීරය තුළින් එකතුවෙන ශ්‍රාවයක්න් තියනවා. ඇතුළේ තියෙන උණුසුම ප්‍රධානවසයෙන් බලපාන ආහාර ජීරණය කරට. ඇතුළේ උරුස්සුම වැඩි වුණහම ඒ උණුසුම බාහිරට වනවා ඒ කොහොමද බාහිරට එන්නේ දහදිය හැටියට පිට කරනවා ඇතුල උණුසුම වැඩි වෙන කොට මේ ශරීරයේ තියෙන ජලය පිට වෙනවා අපිගේනවා දහ දිය දානුව කියලා ඒ ඇතුළේ උණුසුම වැඩිවෙලා බාහිර උුණුස්සුම වැඩිය ලත් එහිම වෙන සමහරට තේකෝපිවාගේ පාවිච්චිරහමත් එහෙම වෙනවා. එතකොට ඒ තරං උණුස්සුමක් ශරීර අභ්‍යන්තරීත් තියෙනවා මුකය ඇතුළට ඇගිල්ලක් දාලා තොල් වහගෙන හිටියම් අපිට ඇගිල්ලට හොඳට තේරෙන උණුසුළ. මුත්‍රා කරනකොට ඇඟට වැටුණු අපිට තේරෙන ඒවගේ උණුසුම් බවක් තියෙනවා කියලා එතකොට මේ තරං උනුසුම බවට පත් වනේ තුළි තින උුසුම නිසාන් දැන් එතකොට හිතන්ට මාස දහයකට ආසන්න කාලය මේ ඇතුළේ වැඩෙන කෙනා මොන තරම් උණුසුමක ඉන්නවද කියලා තව අපි එතකොට උනුවෙන් කැද උනුවෙන්තේ මේවාගේ දේවල් ඇතුළට යොදනකොට ඇතුල තින උුණුසුම තව ඇඩිවෙනවා නිරයක දැවෙනවා වගේ දැවෙනව කියල සඳහන් කළේ නිසා ඉතින් ආං ඒක නිසා ගැබක් දරණ කාලේ අම්ම හැම අතින්ම පරිස්සංගෙනවා. එ මොකටද ඒ තමයි ඇය ගැබට තියෙන සැලකව ගැබ් පෙළහර කියන්නේ එකටයි කාන්තාවක් ගැබ්ගත්තහම බාහිර සමාජයෙන් නොයෙක් ආකාරයෙන් ඇ සතුටු කරවනවා ඇය විසින් තමන්ගේ ගැබට උපද්‍රවයක් වෙඩ නොදී ගැබාරක්ෂා කරවා. ඉතින් බරණ ස් ්‍රජුරුවන්ගේ මහේෂිකාව තමන් ගැබ්ගත කල රජරුවන්ට සඳහන් කරහම බර්ණෙස් රජ්ජිරුවත් ඇවෙනුවෙන් ගැබ් පෙළහර කළා. කාලේ ගෙවිල ගියා දරු කැබ වර්ධනය වෙනවා ටිකටික්ම මෙහෙම ගිහිල් ඇය ගැබක් බිහි කළා. මේ රජමාලිගාවේ අන්‍ය වූ කාන්තාව දරුවූ බිහි කරහම රි නිකං රංකදන් වගේ. ඉතාමසිවමැලි බොහොම ලස්සන දරු රංකඳන් වගේ කියල සඳහන් කරනවා. නමුත්දැන් රජ්ජිරුවන්ගේ අග්‍රමහේෂිකාවට බිහිව වුණේ මොකක්ද. දරුවෙත් නෑ ගැබක් බිහිවෙලා තියෙනවා. දරුව නෑකි නිකම්ම නිකං මස් වැදල්ලක් විතරයි ඇයි බිහි කරලාතින්. සඳහන් කළ අන්‍ය කාන්තාවන්ට නං රත්තරං පිඩුවගේ දරුවම ලැබුණ ලාකඩ පාට මාන්සපේසියක් ඇයට ලැබුණ කියලා. එනිසා දැන් ලැජ්ජයි. ස්වාමීණි මට ලැබුණ මස් වැදල්ලක් කියලා රජරුවන්ට කියන්නත් ලැ්ජයි. අනික් බිසවරු දැනගත්ත හම අගමිහෙසියට සමච්චල් කරන්නත් පුළුවන්. ඒක නිසා. සියලු දෙනාටම රහසි තමන් බිහිකරපු මේ මස්ව ඇදැල්ල කන් කරඩුවක තැන්පත් කරලා රජුගේ මුද්‍රාව තිබ්බා මේක රජුට අයිති එහෙම කරලා නිකම්ම විසික් අනෙමේ ගගේ පාකරලලා සඳහන් කරනවා උදේ කාලෙ තමයි මේ මස්ව ඇදැල් ලැබෙන් පුුණ්‍යවන්ත යන්ට දරූ බිහිවෙන්නේ උදේයට කියල සඳහන් කරවා ඉතින් ලැබුණ හම මස් වැදැල්ල කරඩුවේ තැන්පත් කරලා රජුගේ සීල්ල එක තියලා බුදද්‍රාව ව අපි අද හිටිටි කැනෙ සීල්ල එකක් කියලා රාජ මුද්්‍රිකාවතියල ගඟපා කරලා හැරිය. හැබැයි මේ මස් වැදැල්ල සහිත මේ කරඩුව මිනිස්සුන්ගේ අතින් ගිලිහිච්ච ගමන්ම මෙහි ආරක්‍ෂාව දෙවියෝ භාරගත්ත ගල කියවා. අඒක නිසා දෙබිවරු විසින් ජාති හිංගුලක කියන පෑණං රත්තරං පතක ලියනවා බරණැස් රජුගේ ප්‍රජාව කියලා. ලෙල් අර කරඩුවේ යටගහරන්න. කරඬුව ගගේ පහලට පහළට පාවෙලා යනවා. මේ ගඟ පල්ලහැ ගොපොලු ගමක් ඇසුරු කරගෙන ජීවත්වෙන තාපස කෙනකින්වා. තාපසතුමා උදේකාලේ පැන්සන හෙන්දෙ කෙලා ගඟට බැස්සහම. මේ කරනුව පාවිලා නව දැක්කා. තාපසතුමා කල්පනා කළා මේ අරං බලන් ඕනේ. පාන්සුකූල සංඥාවෙන් අරගත්තා. මොකද මේ පාන්සුකූල සංඥාවෙන් ගන්නවා කියල කියෙන් අයිතිකාරයෙත් නැහැ කියලා හිතල ගන්නු එද හොරකන් කිරීමේ චේතනාවක් නෑන තැන් පාන්සුකූල කියන වචනේ අපි ඕන තරන් අහල තියනවා. එත මොකද මේ පන්සු කුල කියල කියන්නේ. හිමියෙක් නැතිවස්තුවා අපි හිතමු අපි ගෙවල් පිරිසිදු කරන්න ගන්න ප්‍රදිකෑලි තියෙනවා බිම පිහින්ද වලං අල්ලන්ඩ එතන් ඇදම් පුටු පිහින්ඩ මේ පාවිශ්ෂිකන් රෙදිකැලි අපි අහකදානෝ එතවට අහකදාානන්නේ ආපහු ගැනීම බලාපොත්තුවක් නැතුවේ. එතට කාටවත් අයිතිනය අහකට දාලතය. එතකට භික්‍ෂූන් වහන්සේලා සෙවුරු සකසගණ්ඩ වස්ත්‍ර හොයාගෙන යනකොට උන්වහසල මෙන්න මේ වගේ ගෙවල් පිහෙලා හකදාපුරේදී. සැත්කම් කරලා තුවාල පිහෙලා හක්කදා පුරේදදි. සමරලාට කාන්තාව දරූ බිහික කරලා ගැබ්මල පිහලා හකදා පුරේදී. මේ අදී නොයෙක් වස්තය උන්වහසලා අරගෙන ගිහිල සෝදලා පිරිසිදු කරලා. මහලාල මයි සිවරු හදාගන්න එක තමයි කියන්නේ පාන්සුකුල චීවරය කියන එදර පන්සුකුල සංඥාවෙන් ගන්නවා කියල කියන්නේ හිමියෙක් නැතිවස්තුවක් ගන්නවා ඇතට මේ කරඩුවටත් අයිතිකාරයෙක් නැතුව ඇති කියලා හොරහිතිං තොරව කරඩුව අරගත්තා අරගත්දහම තාපසතුමා දැක්කා රාජ මුද්‍රිකාව තියෙනවා. එන මේ රජුටාය දෙවියොත් ලියලා තියෙනවා බරණස් රජුගේ ප්‍රජාව. තාපසතුමා කරුණුව යෘත කරල බැලිවා. ගැබක් තියෙනවා. නරක් වෙලා නෑ දුර්ගන්ධයක් නෑ ඒඇන ජීවයක් තියෙනවා. නරක් කියලලා නැත්ත මස්ර දල්ලක් එහෙම තියන්ට තියන්ඩ බෑ නරක් වෙනවා. පක නරක් වෙලා නෑ.ඒ නිසා කල්පනා කළා කුමක් හෝවෙීජ. මේ මම ගෙන්හිල්ලා ආරක්ෂාකාරීව තියෙනවා කියලා තාපසතුමාගේ පන්සලට ගෙන් හිල්ලා බොහොම ආරක්ෂාකාරීව තිබ්බා. දවස් පහළවක් විතර ගත වුණා. තාපසතුමා නැවත විවෘත කරල බැලුවා. දැඟර මස් වැදැල්ලේ කැබලි දෙකක් බවට පත්වෙලා. නමුත් තාම කිසිීම කුණුවීමක් දුගඳ හැමීමක් නෑ. ආආපහු ගැහුවා ආය දවස් පහළවක් පිතර ගිහම ආයරල බැලවා දැන් අර මස් වැදරරි දෙකීම ගෙඩි පහත්තියෙනවා. මව්කු සේනකු ඉන්නකොට සිද්ධ වෙන්නෙත් ඕකම පතමයි. මස් වැදැල්ලක් වගේ කලලේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා ඒ සුදුසු කාලයේ එනකොට මේ කලලයෙන් මස් වැදැල්ලෙන් ගෙඩි පහත් මතුයෙනවා. නොද මේ මතුවෙන ගෙඩිපා අත් දෙකයි පාද දෙකයි හිසයි එදට මෞකුසිෙත් වෙන්නෙ ඕකමයි දැම් මේ කරනුව ඇතුළෙ වෙලා තියෙනෙත් එකක්මයි. තාපසතුමා ආපෝත් කරඩු ගැහුවා. ආයත් අර්ධමාස්සයකින් හරල බැලවා දැන් කරඩුව ඇතුළේ ඉන්නවා රත්තරං කැබලි දෙකක් වගේ ගැහැනු දරුවයකුයි ි තාපසතුමාට හරි සතුටයි. සාමාන්‍ය ලූක අපිට අදහගණ්ඩ බැරි පිළිගණ්ඩ බැරි විශ්වාස කරන්න බැරි සිදුවීම නමුත් පුුණ්්‍යවන්තයන්ගේ උපත් සිදුවෙලා තියෙන හැටි සමහරලාට අපිට තේරෙන්නේ නැති විදිහයි. පොක්කර සාති බ්‍රාහ්මණතුමා නෙලුම් අලකුප දී මහා පදම දේවීඩෙලුම් අල උපදින්. මිනිස්සු අන්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික. මේ ආකාර හතරින්ම මිනිස්සූපදිනව කියල සඳහන් කරනවා. ඕපපාතික උපතුත් මිනිස්සුන්ට තියෙනවා. අම්බපාලිවාගේ අය ඕපපාතික වයි පදි ලැතිී. දැමේ දරුවෝ දැක්කහම තාපසතුමාට ඇතිවනේ පුදම සතුට. ධාරක ප්‍රේමයක් උපදිනවා. ඒ දරුවන්ගේ පිනට තාපසතුමාගේ ඇගිල්ලින් කිරියරුුණගෙල සඳහන් කරනවා. මහා පදුම දේවියත් මහ බෝසතාණන් වහසේ හදන්නේ. මහා බෝසතාණන් වහසේ හැමදාම පැක්සැනැහෙන පොකුණ මැද විශාල නෙලුම් මලක්තියනෝ. ඒ අවට තියන සියලුම නෙලුම් මෝරලා පිපෙනවා නමුත් මේ කැකුල කවදාවත් පිපෙන්න්නේ. ඒක නිසා බෝසතාන් වහන්සට හිතනව ළඟට ගිල බලන්ඩෝන කියලා. දවසක් පීනලා ගියා මල බලන්ඩ කියලා අත තියෙනවත් එක්කම මලපිපෙනවා. මල ඇතුලේ කවුදඉන්නේ. ඉතාම සුන්දර දැරිවියක්. ඉටවස් තමයි අරගෙනවිල් හදන්. ඒ දැරිවියටත් කිරිපොවන්නේ තමන්ගේ ඇගිල්ලි. මේ දරුවන්ටත් කිරිපොුවන්නේ මේ තාපසතුමා තමන්ගගේ ගිල්ලි. හැබයි දෙන් තාාපසතුමාට තමන්ගේ කාරයට අමතර වෙනම පලි බෝධයක් තියෙනවා දරුවෝ දෙන්නෙක් රැක බලාගන්න වෙලා පිණ්ඩපාති වැඩිය හම මේසුන්ගෙන් කිරිබත් ලැබුණ කියල කියනවා කිරිබත් කියල කිය කියහම් පින්නතන මේ හැමදාම කිරෙෙන් පිසූබත්ම නෙමේ කිරී බතුයි ලැබිල තියෙනවා කිරෙෙන් පිසූබතුත් ලැබෙනෝ කිරි සහබත් එහෙමත් ලැබෙනවා. ඒ කිරි ගැනල්ලත් මේ දරුවන්ට පෝලතයමු. දැන් එතකොට අර ගොපොළුගමේ බිනිස්සු කල්පනා කලාා තාපසතුමාට උපද්‍රවයක් දෙනිසා මේ දරුුව අපි ඉල්ලගමු චාපසතුමාගාවට ගිල්ලකිනවො ස්වාමීනිි ඔය දරුවූ හදන්ඩ ගිය ඔබහන්සේට ඒක මහා කරදරය බොද ඔබහන්සේ වනාන්ත්‍රර ගත වෙලා ඉන්න වෙන වැඩකට ඔබෝහන්සේගේ බණභාවනා කටයුතු කරගෙන ඔබහන්සේ ඒ කාරය දියුණු කරගණඩ. මේ දරුවන් බලාගැනීම වගකීම අපට පවරන් අපේ එක කරන්නන් කියලා. ඉන් තාපසතුමත් කැමතිවුණා. හැබැ මේ ගොපලු ගමේ මිනිස්සු. මේ දරුව දෙන්න නිකම් අර්ගනයන්ට ලෑස්තුනේ නෑ. සඳහන් කරනවා පන්සලේ ඉඳලා කැලෑව මැදින් තමන්ගි ගමට. බොහෝම ලස්සනට පාරක් ැදුව කියන. කැලේ කපල උදුලු ගාල බිම සමතලා කරලා සුදුවැලි ඇතුරලා කොඩි දජ පතාක හිටවල මල්වැල් ඇදල. බිමට පවා පාට පහක මල්දක් එළුව කෙලෙස ඳහන් කරනවා. එගැනි මල් පාවානයක් දාලා තියෙන. එතවට මේ මල් පාවාඩ අතීතිත් දාලතියනවා. ජාදන සමහරය මල්වලිින් පාවාඩහදනවට තරහයි. පාවාඩවලට මල්යොදනවට තරහයි අකමැති නමුත් මලකින් පූජාවල් තුනක් කරනවා. ඉස්පාර්ශයන් අතර හොඳම ස්පර් මල්පෙතිවල ස්පාර්ශය. එනම් ඉස්පාර්ශයක් පූජාවක් හැටීට කරන්නේ. ආ එහෙම පයට පෑගෙන්ට මල් යොදලා ඉළඟට මලකින් වර්ණ පූජ කරන්න පුළුවන් මලකින් සුවද පූජ කරන්න පුළුවන් මලකින් සරීර සැපේ පූජ කරන්න පුළුවන්. ස්පර්ශ වෙනකොට සුවයක් තියෙනවා. එරි මේ අයත් මල් පාාවඩ යොදලා මඟ දෙපස මනාව සරසලා මෙ දරු අරගෙන තමන්ගගේ ගමට පිටත් තුලා ඒද දරුවන්නම හොට හදනවා. ත දරුවල් ලොකුයි බොහෝම ලස්සනයි. විශාලා මහනුවර ජීවත් වනේ ලිච්ච රජවර ලිච් ලින් නච්චවි ඇයි මේ ලිච්චවි කියල කියන්නේ. අනික් දරුවන්ට කෑමදුන්න හම වගේ නමයි මේ දරුවෝ දෙන්නට කෑමදුන්න හම ඒ ආහාර ගරවාශය ඇතු ැපත්තින ැටි. ආහාර මාර්ගයිදිගේ ගමන් කරන හැටි. හරිට නිකන් මේ මැනික් කරනුවක් ඇතුළි තැන්පත් කලා වගේ විනිවිත් පේනවා. එක්කෝ හමසිවුම් බවක් හෝ කිසිය මාකාරයකින් මනාව අභ්‍යන්තරය විනිවිධ පේනො වීදුරුුවගේ. ඒක නිසා තමයි මේ ලීනත් චවි චවී කියර කියන. දැම දරුව දෙන්නම සෙල්ලන් කරන වයිස්ටවිල්. ඇ සෙල්ල කරන්න ගියහම ළමයි කොහොමත් රණ්ඩුුවෙනවානී මේ දෙන්න අනිකලමයින්ට ගහනවා ගානකොට අනික්ලමයි අඩනවා අඩනකොට මව්පු විල්ල හනවා ඇයි අඩන්න කියලා එතදැම දරුවන්ට තරහයින එනිසා කියන මේ තාපසයෙක් විසින් හදාපු අම්ම තාත්තා නැති කියලා තාත් වචනය කියනව කියල සඳහකරනවා එක ලියලනෑ. සැර වචනයක් වෙෙන්ඩ පුළුවන් අම්ම තාත්තා නැති කියලා නවත්තල මේ දෙන්න අපිට ගහනෝ එනිසා මේ අය තියාගණ්ඩිපා ඇසුරු කරඩෙපා අං ඒක නිසා සමහර මවුපියූ මේ දරුවන් වෝ වර්ජනය කළ සමහරුුණං අසරණ කළේ නෑ සමහරුවන් වර්ජනය කළ දැන් දරුව දෙන්න තුඟක් ලොකුයි. ඒනිසාමය ගොපලු ගමේයයි කල්පනා කළා මොවුන් දෙන්න විශේෂ දෙන්නෙක්. එහන්ද වෙන කවුරුවත් විවාහකරෝලා හරියන්නෑ. දාසේ හවුරුදු වශදී මේ දියණියයි මේ පුතයි ඕවුනොවුන් විිවාහ කරින්වා. එදට ඔවුන්ට ඉස්සරලාම දරුව ලැබෙනකොට පලවෙනිී අවස්ථාවවිදිම දරුවද දෙන්නෙක් ලබා. ආං එ මෙහෙම දරුවෝ දෙන්න බැගින් දාසේ වතාවක් ඇ දරූ බිහි කළා. අං ඒ අයට අවශ්‍ය සියලුම පහසුකන් මේ ගොපොළු ගමියයි හැදිවා. ැ මේ වතාවේ දුවකුයි පුතෙකුයි බිහි කරනවා සුදුසුවයිසේ ඒ දෙන්නම විවාහ කරනවා. එරට සහෝදරයයි සහෝදරියයි. සාක්‍යවන්සේ ඇතියලා තියනෙත් එහෙමයි. උ දර. ු ප්‍රවේණය වන්ස පරම්පරාව නොබිදන්ද තමයි එහෙම කරලති. දෙ එහෙම කරලා මේ විවාහය කරමින් දැන් මේගොල්ලන්ගෙන් පැතුරුණු දරු පරපුර හරි විශාලයි. නමුත් මේගොල්ලු හැඳින්න්නවා වජ්ජි කියලා. විශාලා මහනුවර හඳුන්න්නන්ට පාවිච්චි කරපු එක නමක්න වජ්ජි ජනපදේ ඇයි මේකට වජ්ජි කේලකීවේ. අර කුඩා දරුවන්ගේ රන්්ඩුුවෙන කාලේ සමහර මව්පියෝ මේ දරුවෝ දෙන වර්ජනය කලානේ. ආගේ වර්ජනය කරපු නිසා වජ්ජි කියල හැඳින්වා. මේ අයගෙන් පැතිරිලා එන පරපුර බොහෝසේ විශාල වුණා සඳහන් කරනවා මේ ගොපොලු ගම යොදුන්තුන් සීය කියලා. පොඩි ගමක් නෙමේේ ලංකාවමත් යොදුන්තුන් සීය. එතට ගොපලු ගම යොදුන්තුන් සීය නමු. අවස්ථාතුනක තුන් වතාවක් මේ නගරේ විශාල කලා කියල කියනවා තුන් වතාවක් විශාලකරපු නිසා විශාලා මහනුවර කියල හැඳගවා. එතර වජ්ජි කියල කියනවා වර්ජනය කරපු නිසා තුන්වතාවක් නගරයේ විශාලකරපු නිසා විශාලා මහනුවර කියල හඳුවනවාඇදොට ලිච්චවි කියල කියන්නේ ශරීරභ්‍යන්තරේ වීදුරුවගේ පෙනෙන් නිසා ඉතාම ලස්සන රූපති විශච්චාය. වාගිතුන් වහසෙත් වරක් දේශනා කළා මිහිපිට දෙවියෝ දැකළ නැත්තන්. එ දෙවියන් දෑසින්ම දැකළ නැත්තන්. විශාලා මහනුවර වැසිවූ බලන්න කියලා. දෙවියන් වගේ බොහෝම ලස්සන පිරිස. ඉතින් මෙන්න මේ විදිහෙට තමයි මේ ලිච්ෂවි කියන පිරිස ඇතිවෙන්නේ. වජ්ජි විශාලා මහනුවර ඇතිවෙන විදිහ මෙන්න මේ විදිහයි කියලා පුරාණ මහතෙරවුරු රතන සූත්‍ර දේශනාව පටන්ගණ්ඩ කලින් මේ අර්ථ වර්ණාව මේ විදිට විශේෂයෙන් කරනවා නිදහනවර්ණනාව. විශාලාව හැදුනෙ මෙන්න මෙහෙමයි. කියන කාරණාව දක්වලා තමයි ප්‍රතන සූත්‍රයේ දේශනා කරන්න. දෙමන ඉදිරියට තියෙන්න්නේ රතන සූත්‍රයේ දේශනා කරන්ඩ අපේ භාගිතුන් වහන්සේ විශාලාවට වැඩපු හැටි අපිට සාකච්ඡා කරන්න තියෙනවා. නමු ධර්මදේශනාවට තියෙන කාලයේ නිමාවෙලා තියෙන නිසා. මේ උතුම් සූත්‍ර දේශනාව ඇසිුරු කරගෙන සිදුකරන පළවෙනි ධර්මදේශනාව අපි මෙතනින් නිමාකරවවා.